ෂෙෆ් එකක් විකුණන්න දාලා තියෙනවද ඔයගොල්ලන්ගේ? ඔව්. විතර පොඩ්ඩක් දැනගන්න පුළුවන් දෙයක් නේද? මොනවද දැනගන්න ඕනේ මිස්ටර්? කොහමද ෆෝල් ස්ටොක් බැංක් කියක් ප්‍රදාන්න පුළුවන්ද? මම නෙමෙයි ඒක හැන්ඩල් කරන්න ඩීටේල්ස් ඔක මං අයියට යවන්න ඕන නම්බර් එක. එයා තමයි දෙන්නේ ඩීටේල්ස්. මම යා ලංකාවේ නේ මං එයාට යවන්නම්. මොකද මිස්ටර්ගේ නම? මම සාජන් අත්තනායක. මම පොලිසිය නෙකනේ. මගේ බොස් ඩවයිස් එකට තමයි හොයන්නේ මේ. ඉන්දා ඒ පොඩ්ඩක් විශ්වාසවන්තව කෙරෙන්න ඕනේ. එහෙනම් කතා කරමු. මං කොහොමදත් මේ අයියට නම්බර් එක යවන්නම්. දැනට මිස් ගන්න විස්තර ටික මොනවද දන්නේ? එහෙම නැත්නම් අනේ මම අවංකවම මම දන්නේ නැහැ ගොඩක් දේවල්. එයා දීපු ටෙක්ස්ට් එක ඒ විදිහට WhatsApp එකේ යවපු ටික මම ටයිප් කරපු එක විතරයි කරේ. මට තේරෙන්නේ නැහැ ওই එක තියෙන නොසල්ස් අනම් මනම් කියලා ඇහුවට මට අයිඩියා එකක් නැහැ වෙන. මේකනේ මිස් වැඩේ තියෙන්නේ මේ අපේ මේ වයිසි මාත්‍ය මේ දවස් ටික තෙල් බිස්නස් එක කරා. ඉතින් මෙයාට වැඩේ පොඩක් රහ වැටුණා. දැන් ඊට පස්සේ දැන් මේ ෂෙඩ් එකක් දාන්න කියලා ඕනේ කියලා මේ කරදර කරනවා. ඉතින් දැන් මම මේ පොලිසිය මහතුරු තෙල් බිස්නස් එක කරරන එකෙන් තමයි අපි වගේ මිනිස්සු මහපාරේ දවස් ගණන් ඉන්නේ. ඒකත් කියන්න ඕනේ. ඇත්ත කතා පොලිසිය මිනිස්සු දොස් අහන්නේ ඔන්න ඕවා හින්දා. ඇත්ත කියන්නේ ප්‍රේත නත්ය. ඒක ඇත්ත තේරුණා මේ අපි. ඒක සෞතු වැඩ ඉතින් අන්න. දැන් මේ රස්සාව අතෑරලා මේ ෂෙඩ් එකක් දාන්න යන්න. හා හා. ඒදි මට කරදරම ගන්නවා බලපන් බලපන් මේ අතනායක මෙහෙම බලපන් ෂෙඩ් එකක් තියෙනවද කියලා තියෙන. ඉතින් මෙයා මේකට හුරු වුණා. හැබැයි වුණා මිස්ටර් කියන්නේ විශ්වාස කරන්න වතුර බෝතලයක් ගේ වතුර දැන් අපි ගේනෝනේ වතුර පහේ මේ ලීටර් වතුර බොන්න කියලා ඇතුලේ පොලිසිය මේ මාංශ මේ ගයින් කළ තෙල් පුරවනවා නේ ඒකට වතුර බෝතලයක් තියාගන්න බෑ වතුර බෝතලයක් තෙල් පුරවලා මම දාලා දෙවන ට්‍රැෆික් ඩියුටි හන්දි මම ට්‍රැෆික් ඩියුටි කරන එක හොඳයි මට පොඩ්ඩක් යක්කර මේ කරගෙන මට ඒ මගේ කටයුත්ත කරගෙන ඉන්න පුළුවන් මේ මනුස්සය ගිහලා මාව අල්ලලා දැම්ම හෙඩ් එකට එතන මිස් මිස් එක රණ්ඩු වෙන්නේ ඒවා මරා ගන්න මරා ගන්න කියන්නේ මිස් දවසට බූලි කියක් පුරවන්න ඒවා නෑ ඒක මරා ගන්න එක සාධාරණ අහිංසක මිනිස්සු හම් කරන් කන්න ඕකෙන් කියා කර දැන් හිතන්න මම මාසයක් ගමන බිමන යන්න විදියන්නේ මගේ තියන්නේ ටැංකි වාගේයි ගෙදරින් එළියට කොහෙටවත් යන්නේ යන්න විදියන්නේ එළියට ගිහිල්ලා මම එකයි වරුණා එතකොට මට වෙන්නේ තෙල් නැති වුණොත් අපි මහපාරෙන් නැද අපේ සර්ලට ඔය තේරෙන්නේ නැහැ. දැන් මම දැන් මේ ස්පෙෂල් ඩියුටියක් ගියා පහුගිය දවස්වල වෙන පැත්තක. ඒ OIC මහත්තයත් එහෙමයි. මිස්ටර් කියන්නේ IOC එකට වඩා තෙල් තියෙන OIC ලා නම. කට්ටිය දාලා තිබ්බා. ඔව්. දැන් අපේ කෙනාට මේ කාස වෙලා දැන් තෙල් බිස්නස් එකට තමයි දැන් බහින්න යන්නේ. හ්ම්. ඒ කියන්නේ මේක අස්ස හොඳ ගණක් හම්බ කරගත්තානේ. ඔව්. ඉතින් උඩම හොයන්න ඇති. ඉතින් අනිත් ඒක පොඩි ගණකට නෙවෙයිනේ විකුණන්නේ නේ. ඔව් දැන් අපි පල්ලා නේද ධාරිනේ අපිට කරන් දැන් නැහැ නේ මිස් අපිට කිව්වම මෙතනින් පෝලිම් පැනලා යා කියන ත්‍රිවිල් එක අරය දවෝ වන්න කියලා. ඔන්න ඒ පාර අපි මේ ඒ ත්‍රිවිල් එකේ නම්බර එකම ඒකට ගහලා දෙනවා. ඉතින් මිනිස්සු එකට කොට වෙනවා. ආ ඒකට ඊට පස්සේ ගිහින් ඒක එළියට අදිනවනේ. මෙහෙමනේ ත්‍රිවිල් එකට ගහලා ත්‍රිවිල් එක හැමිර ෂේප් එක ඇතුළට පොම්පේ දානවා. පොම්පේ දැම්මම ඇතුළේ තියෙනනේ බූලි ටිකට දානවා. ඔව්. එහෙම දාලා ඒ බූලි ටික පුරව ගන්නවා. ඊට පස්සේ එහෙම යනවා. ඊට පස්සේ අතර නගර සභාවේ කෙනෙක් එක්ක කතා කරලා ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්නවා. ඇම්බියුලන්ස් එක ඇතුළට දාන තව බූලි 10ක් හරි ඇම්බියුලන්ස් එක අහම කවුරුවත් මුකුට රණ්ඩු වෙන්නේ නැහැ නේ. ආව ඇම්බියුලන්ස් එකකට නේ නේ. ඔව් බලනකොට මම දැන් තෙල් ගහන තැනට නෙමෙයි තෙල් ගහන්නේ. ඌ පිටිපස්සෙ විදුලියලා බූලි එකෙක් ඇතුලේ ඉන්න එක්කෙනා එක එක බූලි උරනවා මේක එක බූලි තියෙනවා. ඊට පස්සේ ඒක එහෙම ගලිම ඔයජි මාත් ගෙදරටයි පොලිසියට අරේ මේ මහා මේවා බිල්ලජන දුවර මට මේ පොලිස් සේවයත් එපා වෙලා තියෙන්නේ මේ කරන වැඩවලට. දැන් ඒ නිසා තමයි එකක් ගන්න හදන්නේ නැත්තේ නේ. දැන් මේක රහ වැටලා ඔයජි මහත්තයා මට කියනවා අයිස අත්තනායක තමුසේ ගිහිල්ලා හොයනෝ සෙට් එකක් කියලා. බදරදී එමෝ යන්නේ කොහොමද කියලා ඇති. ඉතින් නෑ වෙන තමුසේ කී ගාන කීද බලනවා. ඊට බලන කීකේ මේ පොම්ප කීද කියලා බලනවා. දැන් මේ මට හරි කරදරෙ මිස්. දැන් මම අර මේකෙන් විස්තර ඇහුවේ. මගෙන් දැන් ඔයජි මහත්තයා මේ සබ්ජෙක්ට් එක හොඳටම පුරුදු වෙලා. හොඳේ. දැන් මිස් මට කියනවා අහන තමුසේ DSR එක මොකද්ද කියලා. දැන් මිස් උනත් දන්නේ නෑනේ ඔක මොකද්ද කියලා. මම දන්නේ නෑ ඇත්තටම. ඩේලි සේල්ස් රිපෝට් එක. මගෙන් අහන ටැංකිය කීයක් තියෙනවද අහනවා. නොසල් කීයක් තියෙනවද කියලා අහනවා. බෝල් ස්ටොක් එක කීයද? 16000ද කීයක් තියාගන්න පුළුවන්ද කියලා අහනවා. මේන්ටේන් කෝස්ට් එක කීයක් යනවද කියලා. ජෙනරේටර් කීයද? ඒවයි මෙගාවොට් කීයද? මිස් මේ ජීවිතේ පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් අපිට උගන්වන්න පුළුවන් නෙමෙයිනේ මේ අපිට කියන්නේ මේ වෙඩි තියන්නේ නැහැ, හොරුන් අල්ලන්නේ නැහැ, ග්‍රහණය කරන්නේ නැහැ, ග්‍රහණ ඉලක්ක හපුර ගන්න නැහැ. ඕවානේ අපි ඉගෙන ගත්තේ මේ. මෙයා කපාඩම් කරන්නේ ඕවා නෙමෙයි. 6602ක් කීයද? 6605ක් කීයද? ඔන්න ඔතන මෙයා පාඩම් කරන්නේ. 6602 චක්‍රේ කටපාඩම් මිනිහට.
ඉතින් අනිත් කේස්ගේ මහතුරු පන්ති තියලා උගන්නන්නේ ඕවද අපරාධ කොහොමද වර්ධනය වෙන්නේ අපරාධ රැල්ල කොහොමද තියෙන්නේ මිනිසුන්ට කේන් තියනවා දැන් මේ අපේ මේ වයසි මහත්ය වගේ කොහොමද ඉතින් අපි දැන් අපි හිතන්නේ අපි ගිහිලා ඉන්න මුළු හත් පොලිසියෙන් කරන්නේ මොනවද කියලා හිතනවා ලා මුන්ට වෙලි කියලා ඉන්න හිතන උන්ගේ වෙපන්නේ කරගෙන ඉවිලා අපිට මුළු දවසේ ඉඳලා 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 පෙනි පෙනි හෙඩ් එක මායිමෙන් නැති වෙනකොට අර මූළු පිටිපස ගොරෝලා තියෙනකොට මිනිස්සුන් කේන්ති සාධාරණ නැද්ද අනිත් එක මිස් බලන්න මෙතන දවස් 6 7 මිනිස්සු ඉන්නවා දැන් නිලධාරී හැදින මට බිල්ලජ්ජ යුනිෆෝම් එක ඇඳගෙන යන්න හොඳ මිනිස්සු කියන ඔන්න තෙල්ලිවරයගල ෂෙඩ් එක පොම්පේ වහනවා පොම්පේ වහලා ඕයිසි මහත්තයාගේ වාහන වලට තෙල් ගහනවා මම කොහොමද මේ රෙද්දක් ඇඳගෙන දැන් එතන ඩියුටි කරන්නේ මිනිස්සු වර මට හරි ආදරේ මෑගේ ජාම් බේරගෙන මම පොඩක් හයියෙන් කෑකෝ ගහලා ඔය කවද අර මේ ඔක කට්ටි ලයින් එකේ අර මේ කියලා මම පොඩක් කෑ ගහලා පොලි මෙහෙම හදනවා අදලා මම උදේ ගියාම නොම්බර ටික ලියලා අර මේ මේ කරනවා මෙතන ඒ හින්දා මිනිස්සුන් ගරම මට සැලකිල්ලක් මෙතන ප්‍රශ්න වෙලා තියෙන මිනිස් මොකක්ද දන්නේ දැන් අර මේ රජයෙන් අලුත් ක්‍රමයක් හදුවනේ ඉලක්කම් ක්‍රමය හරිද ඔව් ඉලක්කම් ක්‍රමය හදුවම අපේ දැන් වයිසි මහතුරු ටික බය වෙලා ඉන්නවා ස්ටොක් එකට මොකද වෙන්නේ කියලා හරිද දැන් ඔන්න මම උදේ අහගෙන 2500 කියපුවා දැන් 1700 බාන්න හදනවා දැන් වලට දැන් මිනිස්සු ගන්න නෑ එහෙම 1700 ඔව් නෑ කීයටවත් ඒක මේ මේ මෙහෙම මේ සිස්ටම් එක කොහොම හරි මොන ක්‍රමෙන් හරි මේ ක්‍රියාත්මක කරවන්න ඕනේ කියන තැන අපි නම් මොන ක්‍රමෙන් හරි ශ්‍රමය අපි තතර මිනිස්සු අපි රසාවනේ මෙතන කරන්නේ අපිට මේ වෙන මමත් දැන් ඔබතුමා මේ කතා කරනවා කියන්නේ මම තමයි දැන් ඉහළ නිලධාරියන් මම ඔබතුමා කතා කරනකොට අහගෙන හිටියේ අපේ මිනිස්සු කරන වැඩින්න මහපාරේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද මේකනේ වැඩේ තියෙන මේක අර රඹුටන් තියෙන කාලේ රඹුටන් විකුණනවා දෝරියන් තියෙන කාලේ දෝරියන් විකුණනවා වගේ මිනිස්සු මේ අපේ වයසි මහතුරු ගෑස් තියෙන කාලේ ගෑස් විකුණනවා නේද දැන් තෙල් තියෙන මම එහෙනම් රජයේ ඉඩම් හෙක්ටයාර් දහස් ගානක් හැඳල් කරා ඒ හෙක්ටයාර් දහස් ගාන එක බින් අඟලකට මට කෝටි ගානක් උපේ මං එක බින් අඟලකට කඩදාසියක් නොලියපු නිලධාරියෙක් තමයි කරේ රහස්‍යම රාජකාරිය සෑහෙන දෙයක් කරා බිලියන ගානක් කරලා තියෙනවා හෙට මැරුණත් අපි රජරේ වැඩිවෙලා මැරෙනවා රජයේ වැඩක් මහ ලොකු වැඩ නෙවෙයි නමුත් ඉතින් ඒ එහෙම හම් කරන පයිව තමයි අපි දන් දෙන්න හරි මිනිසුන්ට අපි වෙන් කරන්න මොකද අපි දන්නවා අද ඉඳලා අපි හැමෝම දරුවෝ අපි හැමෝම මේ අපේ මේ මහත්තුරු බලන්නකෝ මේ මේ අපිට මම රාජසේ වේක අරට ගිරව් දෙන්නක් කතා වගේ මේ අපිත් එක්ක බලද්දි ওই වගේ වැඩ කරන නිලධාරී ඇත්තටම අහසයි පොළොවයි වගේ අපි අහස වගේ නෑ මට මිස් වගේ හොඳ මේ ඩිස්ත්‍රික් ලේකම්තුමියක් හම්බුණා මේ ඒත් ඔය අපේ නමක් වෙනස් කරන්න උමනාවක් වෙලා වැඩකදී අනේ මේ මිසුත් ඔය රත්තරන් මිස් කෙනෙක් මිස් වගේම තමයි බොහොම හොඳ වැඩගත් මිස් කෙනෙක් මේ මල් තියලා වඳින්න ඕනේ ඉතින් ඒ වගේ මිස්ලා වගේ මිස්ලා කට්ටිය නැත්තම් ඉතින් මෙතන නමුත් ඌට මේ වුණාම ඌට ওই මිනිසුන්ට උදව් කරාම මෙයා හොරකම් කරත් එකයි හොරකමට උදව් කරත් එකයි වගේනේ ඔයාලම කියනවානේ අපිට වෙලා තියෙන්නේ පොලිස් පොඩ්ඩු හැටියට අපි තැලනවා මේ හැම පැත්තෙම මිනිසුන් ඇඟට ගොඩ වෙන්නේ දැන් මේ මිනිසුත් ඇඟට ගොඩ වෙන්නේ අම්මුන් මේ මහා ඉතින් මෙහෙමයි ඕගොල්ලන්ට එහෙම ඒ විදියට ඇඟට ගොඩ වෙන්න හේතුව අර මිනිසු කරන වැරදි ඔක්කොම දකින්න එකම ඇහැකින්නේ මිනිස්සු ඔව් දැන් අපි අතන ගිහිල්ලා පොලිසිය ගිහිල්ලා අතන අදිහප්පල ඔය ඉහිල මාත්තල කෑ ගහනකොට මාත්තුර වෙලා කෑ ගහන ඒ පීඩනේ අපෙන් පිට වෙන්නේ පොලිමේ ඉන්න මිනිහගෙන්. ඉතින් ඕක තමයි මේ පීඩනේ චක්‍රේ. ස්ටේෂන් එකේ වයිසි මහත්තය හරියට මේ තෙල් රාජකාරිය කරනවා නම් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ ඔතන. දැන් මෙතන ඔව් ඒක තමයි. එහෙම බැලුවහම මේ රට තුල ප්‍රශ්න නිර්මාණය කිරීමේදී මහා කාර්යභාරයක් ඒගොල්ලොත් නිර්මාණයට දායක වෙලා තියෙනවා. ප්‍රශ්න නිර්මාණ නෑ නෑ මිසර කියනෝනේ කතාවක් මේ මේ ගුරා හිටගෙන කරන දේ ගෝලියෝ දුව දුව කරනවා කියලා. ඒ වගේ දැන් මෙතනත් අපේ තව සමහරු අපේ නිලධාරික පුරුදුලා ඉන්නෝ. ඔයසි මහත්තයා මොකද්ද කියන්නේ? ඒක අරන් ඕන දෙයක් කරන්න මේ ලැහැත් වෙලා ඉන්නේ. මම එක සැරයක් යෝජනා කරා මේ මක්කට ඔගේ සාකච්ඡාවක් තිබිලා මම පොලිසියට සාකච්ඡා කිව්වොත් මං කෝ ඔයසි මහත්තයා අයෝසි එකේ ෂෙඩ් එකේ මහත්තයයි ඔබතුමයි ජොබ් දෙක මාරු කරගත්තා නම් හොඳයි නේද කියලා. මම මොකද්ද අයිය හත්ත නායකය කියපු කතාව කියලා. මං කෝ නෑ සර් සර් ෂෙඩ් එක බලා ගන්න සර් එතකොට ෂෙඩ් එකේ ඉන්න මැනේජර් මහත්තයා අපි ඔයිස් දා ගන්නම් කියලා මට පෙන්නනේ මේකට හොඳටම පෙන්ලා කනටක් ගන්න වෙලා ඩි හප්පලා අරේ මේ දැනගනින් මෙතන මට ලැජ්ජාව මං කෝ නෑ සර් ඉතින් මට මේක කරන්න බෑනේ මම මේ කරන්න කියලා මම කෑ ගැහුවා මේ ඉතින් අන්නේ හරිම අසරණයි සාමාන්‍ය නිලධාරි මෙහෙමනේ වැඩේ දෙම ඔක ගලන් යන දිය පාරෙන් දෝතා ගත්තා මොකද කියලා අපේ කට්ටියත් ඇරලා දාන ඊට පස්සේ තමන් කට්ටිය තෙල් ගහනවා ඊට පස්සේ එතනේ ඒකයි වෙන්නේ ඒකනම් ඔව් මම කියන්නේ පොලිස්පත්තුමා එක සැරේට සාමාන්‍ය නිලධාරි දාලා හරින්නේ මිස් සිබෙට්කෝ එකේ මහන්තුරුත් එක්ක SIU එකේ මහන්තුරු ඇවිල්ලා පරීක්ෂණයක් කරන්න ඕනේ ෂෙඩ් වල ඔන්න හොයා ගන්න පුළුවන් බොරු වට අර පිට මිනිසුන්ගේ තෙල් ලෝඩ් බලනවනේ
අල්ලනවා ඉතින් අල්ලල මිස් නඩු බාණ්ඩ හැටියට උසාවියේ ඉරිපත් කරන්න එපා ඉතින් නඩු මොකෝ ඉතින් ඒවා ඉතින් රස පරීක්ෂණ ලකට දානවායි ඕවා ඉතින් කට කරුණාවයි මිස් කතා කරලා වැඩක් නැහැ නේ ඒක තමයි ඕවා ඉතින් කතා කරන එක අපි දෙන්නාගේ මේ වෙලාවල් නැස්ති මං ඔබතුමාගේ මෙහෙම නම්බර් එක මං අයියට යවන්නම් එයා කතා කරන්න ඕනේ මිස් මූට අරන් දෙන්න ඕනේ නැහැ සෙට් එක මම නෑ මට යවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අයියා සමහරට අයියා කතා කරා හැම අයියාවත් ඕ මේ සරා හිතවත් වෙච්ච ඉන්න කියන්න මෑයි මන් දැන් අහගෙන කාට් එකේ කතා කරනවා කිරුම් මිනුම් එකේ කෙනෙකුට කතා කරලා කරකවන එකත් ඉගෙන ගන්නවා මෑයි ඒ රෙට් වල පොම්පේ කරකවන්න පුළුවන් කේස් එකක් තියෙනවා නේ මේ හැමෝම කරන වැඩ නෙමෙයි හරිද දැන් මිස්ලා දැන් ඕක සාධාරණ කරන් ආපු ෂෙඩ් එකක් වෙන්න ඇතිනේ දැන් මුගේ කල්පනාව තියෙන මේක ගත් දවස් ඉඳලා පොම්පේ කරකවන්න විදිහනේ මුගේ කල්පනාව තියෙන අපේ වැඩි මහත්යක තියෙන්නේ ඉතින් මේ වගේ ඕක ෂෙඩ් එකක් කරන් දෙනවා කියන්නේ අපේ දරුවන්ටත් එක්ක සාපය අංග දරුවන්ට දැන් සාප වෙනවා තියෙන්නේ සාප වෙනවා ටෙල් බිස්නස් කරන්න තුම් මිනිහෙන් නෙමෙයිනේ දැන් මේ පොලිසිය එක සාමාන්‍ය රජේ නිලධාරියෙක් ඉන්නේ මේ මිනිස්සයා ඒ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉන්න වැදගත් තෙල් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ මිනිස්සුන්ට පිළිලයක් වෙයි නේද ඒක නම් ඇත්ත කෝ කිරි කලයකට ගොම බින්දුවක් දැම්මා වගේ නේ මේ වැඩි ඔව් ඒක හරි නෑ ඒක තමයි මං කියන්නේ නොමරිනා මිනිස්සු තමයි ඔහොම කරන්නේ හැබැයි උන් යන්නේ මොන තාලෙන්ද කියලා හිතනවාද දැන් අපා දුක් විඳලා මැරෙන්නේ අපි තමයි අපි අද ඉඳලා බොහොම මේ නිස්කලංක හුස්ගාර හුස්මට ගියා ඒ අපි පෙර පින්කින්ද නැත් හැබැයි ඔවගේ මිනිස්සු අපා දුක් විඳලා මැරෙන්නේ ඒ වට සියදම් කරන්න අඹ කරන තල්ලි මම නම් බුද්ධාගම මම දැන් ඔබතුමාගේ මම බුද්ධාගම අපේ වාදි මාත්‍ය තරම් බෞද්ධයෙන් පන්සලේ මේ කාරක ඔක්කොම නෑ ඒ උගේ බෞද්ධකම තියෙන ලෝකෙට පේන්නනේ මේ අම්මත් දැනටම තරු ගහවෙනවා අයිසේ අත්නායක මේ සංජන් කියලා මගේ යම් මේ නෑ නෑ ඒ ලෝකෙට පේන්න කරන්නේ වාති මොන මේ පිළු දේවා මගේ යම් මේ මේක පන්සලේ අමෘත් එක තුලා මිස්ටර් විශ්වාස කරන්න ආලෝක පූජාවක් කරා මේ යකා ලයිට් විවෘත කරානේ දහවතාවක් හොඳේ ඇඩ්ඩි මුද්‍රාලියෙක් එක සැරයක් ලයිට් එක ඔක්කොම දැම්ම 20000ක් ගත්තා මූ 5000 දුවයි සාප් වේලා ගත්තා ඔයසි මහත්තයා හරිද ආමුදුරන්ට දුන්න ගාණක් ආයි තව සිල්ල මුද්‍රාලියාව සිල්ල මුද්‍රාලියත් එක ඕම ඕම ගමේම මුදු ලොකු මිනිස්සු කල්ලි තියෙන අර අරක් විකුණනෙක් ඉන්න ගමේ ජොන්ටා කියලා ඌලව්වල් ලයිට් විවෘත කරානේ විල්ලජ් ජයබැම් අත රිදෙනවා මිස් මගේ ලයිට් ඔෆ් කරලා ඔන් කරලා පිටිපස්සෙන් ඒ විවෘත කරන්න ඉතින් ඕෆ් කරන්න මේ වගේ උහුම ඉලදාරි හින්න පොලිස් දෙපාර්තමේන්තුවම බලු වෙනවා මේ මෙච්චර කාලයක් මන්ද මේ බලාගෙන හිටිය මේක මේ අනිත් වයිසි මහතුරුන්ටත් එක්කත් හොඳ පාඩම තෙල් විකුණන වයිසිල ඉන්නා නේද ඔය වයිසිල නෙමෙයි තෙල් විකුණන තෙල් විකුණන මොකා වුණා ඔව් කුණ්ඩ නම් මේ සායි එන ගහන ඔව් ඒක හරි මම කියන්නේ මොකා වුණා මොකා වුණත් මේ වරද වරදමයි මං කියන්නේ හැමෝම මෙහෙමයි කියලා කොටසක් ඔව් නෑ එහෙම කියන්න බෑ ඔය සැක්ක පෙලක් කොටාසියක් කරන්නේ මේක නමුත් දැන් මගේ යාළුවෙක් තමයි ඒස්පී ධර්මරත්න ධර්මරත්න දන්නවද ඔව් අපරා බිලිපිටි ධර්මරත්න මාත්‍යනේ ඔව් මම ධර්මරත්න ගැන එහෙම හිතන්නේ ධර්මරත්න කියන්නේ මට එක්තරා අවස්ථාවකදී මට මාර විදියට හෙල්ප් කරපු කෙනෙක් අපෝ ධර්මරත්න මේ පොලිස් මේ මේක හිතන්නේ මේ අස්වාරහ කොට්ටාසිනකොට මම ගිහලා මේ අස්වැගේ පිටුනු බිමට වැටුනේ මම අස්වාරහ කොට්ටාසිට ආවා ආවද අයියෝ මමත් ඉන්නේ ධර්මස්තර එක මම ආවනේ කොළඹ අයියෝ මට වෙච්ච වැඩක් මේ මං අස්වාරහ කොට්ටාසිට ආවා යා ඒ වෙලාවෙ මොකක් කරේ වැටිලා හරිය අස්වැගේ එයාත් වැටුණේ අස්වැගේ පිටින් එයාත් වැටුණා මමත් වැටුණා අස්වැගේ පිටින් අර සුදුවත් එයා ඇයි මේ යුද්ධය අතන මේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න දැම්මනේ අතන ගෝල් පේස් එක ළඟ අස්සයෝගේ පිටින් මමත් චන්දියා වගේ නැහැ අස්සයාගේ පිටේ ආවා අස්සයට බල්ල පුරුදු නැහැ නේ පිටේ කටින් ගෙන ආපු අස්සයෝ නේ මිස් උන්ට මෙහෙ වල් බල්ල පුරුදු නැහැ නේ බල්ල කතර බුරා බේරුවා අස්සයාට අස්සයා කකුල් දෙක මෙහෙම ගාලා උඩ ගැහුවා වැටුණා එහෙම මගේ යාළුවේ ආපෝ මම කියන්නම් එහෙනම් මම කියන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ධම්මචාරය කියලා තියෙන මේ නමුත් ඒක සත්ත පහකට මම අයින් කරන්න දෙන නිලධාරි තමයි ඒනම් බොහොම ස්තුතියි කතා කරලා හොඳයි මිස් හොඳයි බොහොම ස්තුතියි හරි හොඳයි හරි ඕකේ මේ කාට රෙඩ් එක ඕනේ නැහැ හොඳේ අපි ඔය වගේ දෙන්නවා ආ හරි නැත්නම් අයියට කියන්න ඉතින් මම කියද්දි මම ට්‍රයල් එක තමයි කෝල් කරන්නේ හරි මිස් එපා මේ කෝල් එක ගැන කියන්නේ කාටවත් අපි දෙන්න වෙනවා හරි 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 ඕකේ හරි